ඇත්තටම අපි ටීවී දකුණ මාධ්‍ය ආයතන විදිහට අපි හිතුවා මේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්න ගැමියොත් එක්ක කතා බහ කරන්න කියලා අපි හිතුවා. සියගේ නම මොකද්ද? ගුණදාස. ගුණදාස. කෝට් මහත්තයා කියන්නේ? කෝටු මහත්තයා. කෝටු මහත්තයා. ඇයි මේ කෝටු මහත්තයා කියන්නේ? කෝටු මහත්තයා කියන්නේ ඉස්සරින් ඉඳලා මෙහෙමයි. මෙහෙමයි. කෝටුවක් වගේ. ඒ නිසා ගමේ කට්ටිය කියන්නේ කෝටු මහත්තයා කියලා. ආ. දැන් මාමට වයස කීයද? 100ට. 90ක් වුණා. අවුරුදු 90ක්. ආ. මොකද්ද ඒකේ රහස? මේ අවුරුදු 90ක් හොඳට දැන් මේ හැරමිටිය විතරයි ලෙඩක් දුකක් තියේයි. ආ හර්නියාදියන්නේ. හර්නියා විතරයි තියෙන්නේ. දිය වැඩි ආවේ මුකුත් නැහැ. මුකුත් නැහැ. ආ. ඉස්සර මොනවද කෑව බිව්ව එහෙම? එහෙම මේ ජී බත් තමයි. බත්. ආ. ඒ කියන්නේ වස විස ගහලා ඔක්කොම? නෑ නෑ. අපි කුමුතෝල බත්. කුඹුරු වලින් කොහමද ඉස්සර කුඹුරු හැදුවේ මේ පැත්තේ? ඒ පුරන් කොටනවා. පුරන් කොටනවා. හානනවා. හා හරක්ගෙන්. හරක්ගෙන්. හා හා මඩවනවා. ඕ. මට හාන හරක් හිටියා. හිටියා. කී දෙනෙක් හිටියද? හරක් බාන් දෙකක් හිටියා. හරක් බාන් දෙකක්. හා. දැන් උන්ට මොකද උනේ? උන් මරුණා වරද. වර දැම්මා. හා. මස් කඩේට දුන්නේම නැහැ. නෑ. ඇයි දුන්නේ නැත්තේ? වැඩ කරපු හරකනේ. වැඩ කරපු හරම කවදාවත් අපි දෙන්නේ නැහැ නේද? ආ ඈ ඇති තරම් වැඩ කළා වැඩ හම්බ කරගෙන හම්බ කරගෙන අවසානයේ මිනිස්සු නම් බොහෝ අය නම් අද ඉන්න කට්ටිය නම් දීලා දානෝ නැද්ද මස් කඩේට? දැන් වැඩක් නැහැ, කිරිත් නැහැ, වැඩකුත් නැහැ, මඩවන්නත් බෑ නේද? ඒ කාලේ සාමාන්‍යයෙන් මේ ඔය මේ කුඹුරු හානකොට මොන වගේ දේවල්ද කිව්වේ සීයේ? ඒක හරක් විසින් දක්කනවා. දක්කනකොට අර නිකන් අඬහැර පානවයි කියලා තියෙනව නේද? කොහොම මේ අඬහැර පෑ පොඩ්ඩක් නිකන් කියන්නකො. මේ මගේ වෛරා යමම් පුතා. ඔව්. එහෙනම් ඒක කියනවා. මගේ වෛරා යමම් පුතා. කිය කිය හොඳට ගහනව මේ වගේ ලීයකින්. ඔව් කෝකෝකින් ගහනවා. ගහනවා. ඒවත් ලොකුවට ගහන්නේ නැහැ. නැහැ. හොඳට ගහනවද? එහෙම ගහන්නේ නැහැ. ගහන්නේ නැහැ එහෙම. නැහැ. හොඳට මේ සාමාන්‍යයෙන් නම් මොනවද තිබුණේ ඒ සතුන්ගේ? රත්තා, වෛරා, තොප්පියා. තොප්පියා, රත්තා, වෛරා ඈ? ඒ වගේ නම් තමයි තිබුණේ. ඔව්, කළුවා. කළුවා. ඔව්. දැන් ඒ අයගෙන් වැඩියෙන් මාදරේ කාටද? මට හින්ද ගොන්න හිටියයි. ගොන්න හිටියා. ආහ මේ වැත හොඳට කන්න බොන්න තියෙන ගොන්නුන්ට. ඔව්. ඕමාරි ගෝයන් හරි කපලා දෙන්න. කපලා දෙන ගෝයන් හරි. ඇයි ගෝයන් කපලා දෙන්නේ? හරකට කන්න ඕනනේ. හරකට කන්න ඕනනේ නේ. සාමාන්‍යයෙන් දවසකට මාම කොච්චර හාන්න පුළුවන්ද? වීගුණි 6ක. වීගුණි 6ක පුළුවන්. ගොම්බාන් දෙකද? දෙකෙන් මල්ලක. දෙකක් මල්ලක පුළුවන්. අහහ එතකොට සිය දැන් අපි දකිනවා දැන් සාමාන්‍යයෙන් ගොන්නු දෙන්නේක්ද නැත්නම් ගොන්නු හතර දෙනෙක්ද? ගොන් බාහනට දෙන්න. බාහනට දෙන්න. සාමාන්‍යයෙන් හතර මේ පාවිච්චි කරපු අවස්ථා තියෙනව නේද? ඒ මඩවන්න නේ. මඩවන්න. හා සීසාන්න දෙන්නයි. දැන් ඕකේ තිබුණා නේද විවිධාකාර නගුල්. කම්පොතු නගුල් වෙන්න පුළුවන් නේද? ඒක මේ පස්සේ දිනේ. ඔව් ඉස්සර මොනවද තිබිච්ච නගුල්? උල් නගුල්. උල් නගුල. ආ තාම තියෙනවද ගෙදර? නෑ. නෑ. වෙන මොනවද තිබ්බේ? වෙන ඉතින් මොකද? උල් ආපුදේකට ඕන නම් උත්තර දෙන්න. දැන් මතකේ නෑ ටිකක් අඩුයි. ආ. එහෙමද සීයේ? ආ නම් මතක ඇත්තම නැහැ. ඇත්තම නැහැ. හ්ම්. දැන් විවාහ වුණා. ආ. අවුරුදු කීයෙන්ද? අවුරුදු 35ක්ද? අවුරුදු 35න් තමයි විවාහ වුණේ. නෝන දැන් නැති වෙලා. ඉන්නවා. ආ ඉන්නවා. ආ. දැන් නෝනට වයස කීයද? 80යි. 80යි. තාත්තට 90යි. ආ. හා. දැන් කොයි කාලෙදිද සාමාන්‍යයෙන් දැන් ඔය කුඹුරු කරන එක දැන් කිරි කර්මාන්ත එහෙම කරේ නැහැ. නෑ නෑ ජීදෝන හරකොත් හිටියා. හිටියා. අක්කරයක් විතර තිබුණා කුඹුර. අක්කර එකමාරක් දෙකක් විතර තිබුණා.
අකර දෙකක් විතර තිබුණා. ඉතින් දැනටත් තියෙනවා. දැනටත් තියෙනවා. හා හා. ඉතින් ඉස්සර කාලේ ඔය ඉතින් හාල් වලට අරෝට මේවට ලොකු ගැටලු නැහැ. නැහැ. හොඳට කන්න බොන්න තිබුණා. ඔව් කන්න බොන්න මේ කොස් තිබුණා. ඉස්සර සාමාන්‍යයෙන් ඔය මාමා මේ සීය කැමතිම කෑම මොනවද? කොස්කන හොඳට අලබතලත් හොඳට බහිනෝ. ගොම පෝරේම පාවිච්චි කළා මොනවද මේ ඔය වගා කටයුතු එළවලු එහෙම හැදුවයි කොරටුවේ මොනවයි හැදුවපුවා අපේ වියදමට කුරක් වගේ කරා කොටු කර ගිලියන්න ඒ වගේවා දැන් එදා කාලේත් මෙදා කාලේ ගැන මොකද හිතෙන්නේ නිකා අඩි පාරවල් තිබුණේ තුනේ පාර පුංචි කාලේ ඒ කාලේ හොඳ නැති කියලාද හිතින් මේක දියුණුවක්ද හිතන විදියට භෞතික වශයෙන් දියුණුවක් මේ පාරවල් වල මිනිස්සු විදියට දියුණු වෙලාද අපි? ඔව් මිනිස්සු දියුණු. දියුණුයි. ඒ කාලේ අපි උන්ති කාලේ මේ මණ්ඩියේ ආර්මේ රස්සාවක් කරන කෙනෙක් හිටියේම නැහැ. හිටියේ නැහැ. නැහැ. හා හා. දැන් ඉතින් හැම ගෙදරකම කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ආණ්ඩුවේ රස්සා කරන. ඔව් ඒක හමුදාවේ හැරි ඉන්නවා. ඉන්නවා. නගේදී කුත් ඉන්නවා පොලිසිය. පොලිසිය. හා හා. එතකොට සීය දැන් ඇත්තටම මේ කාලය එක්ක දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ මේ සාමාන්‍ය වැව්වෝ දේශීය බීජද සාමාන්‍ය ඔය මාවී වගේවද වැව්වේ? ආ මාවී උත්සක වැපුරුවා. ඇයි මාවී වැපුරුවේ? වතුර ගලනෝනේ. වතුර ගලන එකට ඔරොත්තු දීමේ හැකියාවට? හැකියාවකුත් තියෙනවා ඒ ඉස්සර ඉඳලම අපි මාවී තමයි වපුරලා තියෙන්නේ. පරණිම වී වර්ගේ. ආ දැන් ඒව වපුරන්නේ නැහැ. නැහැ. ඒ සාමාන්‍ය මාවි වපුරනකොට කොහොමද කරන්නේ? සාමාන්‍ය සීසාල දවස් කීයකින්ද කරන්නේ? ඒක ඉතින් ඉඩ තියෙන විදිහට තමයි කරන්නේ. කරන්නේ. කලින් වැඩ කරන්න හම්බුනොත් වැඩ ගන්න වැඩ කරනවා. වැඩ කරනවා. මාස සාමාන්‍ය කීයක් විතර? මාස 7ක් විතර සාමාන්‍ය මාවි වලට 6යි. හතක් වෙන අවස්ථාවක් තියෙනවා. පුරුක් හතක් තියෙනවා කියන්නේ? ඈ පුරුක් හතක් තියෙනවද? ජූලි මාසේ වැපුරුවම සැම්බර් වෙනකොට පුරුක් හතක් වෙනවා. ඒවට ඉතින් වස විසක් එහෙම ගහන්නේ නැහැ නේ. මොකක්කම්ම නැහැ. හොඳ අස්වැන්නක් තිබුණා. එහෙම අස්වැන්න අඩුයි. අස්වැන්න අඩුයි. වගේ නැහැ. නමුත් වස විසක් ගහන්නේ නැහැ නේ. ඒක හොඳයි. ඈ ඒක හොඳයි. ඉස්සර කාලේකේ කවියක් කවි මතක එහෙම නැද්ද ඔය පැල් කවි එහෙම? මට මතක නෑ තේරවිල්ලන්නම් කියන්නේ. කියන්න බලන්න. අහස පොළව දෙවියනි මේකන්න බොරු නැත. නාස තුනක් අරගෙන දස පහින් යක. යෝ. නාස තුනට මුල් දීව සතර කුත්‍යත. යෝ. නිෂ්ම කර්ම දෙවියෝ මේක තෝටද. තේරවිලි කවියා. තේරවිලි කවිය. මොකද්ද? හානකට සීසානකට කොහොමද ඒක විස්තරය කරන්නකෝ? ආස දෙන්නේ නැත නාස් තුනයි. ආ කොන්දෙන් නැගේ නාස් දෙකයි. ආනමින් යගේ නාසයයි. නාහේ තුනයි. තුනයි. හරි. කකුල් 10යි. කොන්දෙන් නැගේ 8යි. මිනිහාගේ දෙකයි. දෙකයි 10යි. 10යි. නාස්තුනට මුල් දීව හතර ගොන්දෙන්නක දීවල් දෙකයි හානම දීවයි තුනයි තුනයි නගුල දීවයි හතරයි.
ඇත්තට තමයි ඒක හරි ලස්සන නිර්මාණය කළා තියෙනනේ සාමාන්‍ය ඉස්සර අය ගැමියෝ බොහෝ ලස්සන නිර්මාණාත්මක දේවල් කරලා තියෙනනේ ආ හරි එහෙනම් හොඳයි මම මේ අපි හරි ආසයි මේ පරණ දේවල් හොයන්න ඒ නිසා තමයි මේ සියත් එක කතා බහ කරේ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න